ස්වාමීන් වහන්සේ තවදුරටත් අපි අර විනය හා අවබෝධය ගැන කතා කරනකොට මට මතක් වෙනවා ඔබ වහන්සේගේ අර පළමු අත්හැරීම පොතේ මට මතක විදිහට අපි ආතුරනේ එතන ඔබ වහන්සේ අර මිරිවැඩි සංගලක කතාවක් කියලා තියෙනවා. එතන ඔබ වහන්සේ දක්වලා තියෙනවා මේ මිරිවැඩි සංගලක් නැත්නම් සෙරෙප්පු දෙකක් භාවිතයේ විනය විරෝධී කියලා කියන්න බෑ. ඒ කවද ඉඳන්ද එහෙම මිරිවැඩි සංගලක් පාවිච්චි කරන්න පටන් ගත්තේ දයිනාර අවබෝධය දුරස් වූ ආකාරයක් කියන රහතන් වහන්සේලා අඩු වුණා වගේ කියලා. නෑ මේ සෙරෙප්පු දැමීම විනයානුකූලව තහනමක් නැහැ. නමුත් මම පැවිදි වෙලා මාත්‍ය කොහොමත් අවුරුදු පහක් වගේ යනකම් සෙරෙප්පු පාගෙන කලේ නැහැ. මම සෙරෙප්පු පරිහරණය කරන්න පුරුදුනේ මේ මේ මම එක්තරා කුටියක වැඩ ඉන්නකොට මාත්‍ය ඒ මාස තුනක් වගේ මම වැඩ හිටියා. ඒ මේ කුටියේ දිගට මේ පාර දිගටම ප්‍රධාන පාරේ කිලෝමීටර් දෙකක් විතර තනිකරම ගල් ඇතුරුවා. ගල් ඇතුරුවාට තාල දැම්මේ නැහැ. දැන් හැමදාම මම එනකොට මාත්‍ය කකුලේ ගල් තැලුම් තියාගෙන තමයි එන්නේ. ඉතින් ගල් තැලුම් තියාගෙන මම ආපු ගමන් අර සෙල් ගන්නවා. මොකද හෙට පින්ඩ පාත් වැඩින් එක. කොහොම හරි ගල් තැලුම් මොකද හෙට ගලේ උඩ කකුල තියන්න බෑ. මේ පාර මාත්‍ය මම හිතන්නේ අවුරුදු දෙකක් යනකම් හැදුවේ නැහැ. ගල් ඇතුරුවාම තියෙනවා. දැන් අවසානයේ ওই පාර තමයි මට සෙරෙප්පු ගන්න පුරුදු කරන්නේ. එතනම අවුරුදු පහක් වගේ යනකම් මම සෙරෙප්පු දැම්මේ නැහැ. අපේ පාරට ආංශිකලේ නැහැ. නමුත් ওই පාර තමයි මට සෙරෙප්පු දාන්න පුරුදු කරේ. ඉන් පස්සේ මාත්‍ය මම දැන්ටත් බාට සෙරෙප්පු දෙකක් පාවිච්චි කරනවා. සේරණා එතෙන්දි සෙරෙප්පු පාවිච්චි කිරීම කිනවද කියන ප්‍රශ්නයක් නැහැ. ඉතින් සෙරෙප්පු පාවිච්චි නොකරන කාලේ මාත්‍ය හැම වෙලාවම අපි දෙපාත් අපි නිරාවරණය තියාගත්තේ නිවාරණ තියාගෙන හැම වෙලාවම මේ එතන අත්හැරීමක් තුලයි ජීවත් වුනේ. හැබැයි මහත්තයෝ සෙරෙප්පු නොදාපු කාලවල් වල ඒ සෙරෙප්පු නොදැමීම නිසා අප්‍රමාණ වූ අපිට කමටහන් ලැබුණා. තේරෙනවද? වේදනානුපස්සනාවට අදාළව, කායනුපස්සනාවට අදාළව, ධම්මානුපස්සනාවට අදාළව සෙරෙප්පු නොදැනීම තුල අප්‍රමාණ වූ කමටහන් ජීවිතයට ලැබුණා. තේරෙනවද? ගලක් ඇනෙන වෙලාවට, කටුවක් ඇනෙන වෙලාවට, කකුල පිච්චෙන වෙලාවට මට මතකයි එක්තරා කුටියකට මං යද්දි මං එතන බස් එකෙන් බැස්සේ දවල් එකහමාරට විතර. නමුත් අර තාරේ පාරේ යද්දි මට මතකයි මේ රුපියල් 1000ක් දෙකක් රුපියල් 1000ක් ප්‍රමාණයට කකුල දෙයට යටිපතුලේ මේ මේ දියපත්ත දෙකක් ඇවිල්ලා තිබ්බා. තේරෙනවද? මේවා මහත්ව කායානුපස්සනාවට අදාළව, වේදනානුපස්සනාවට අදාළව, චිත්තානුපස්සනාවට අදාළව, ධර්මානුපස්සනාවට අදාළව ඉතාමත් වටිනා කමඨහන් බවට පත් වුණා. තේරෙනවද? නමුත් වර්තමානයේ මං සෙරෙප්පු දෙක දැමීම නිසා මට හුඟක් කායानुපස්සනාවට වේදනානුපස්සනාවට අදාළව කමඨහන් මගේ හැරිලා යනවා. කමඨහන් මගේ හැරිලා යනවා. තේරෙනවද? නමුත් ඒ ආංශෙන් කමඨහන් මගේ හැරිලා ගියත් සෙරෙප්පු දැමීම තුල සකස් වෙන්නා වූ පහසුව, තේරෙනවද? පහසුව කියනා වූ කාරණය අනිත්‍ය වශයෙන් දකිමින් ඒ තුලනුත් ධර්මයක් මතු කරගන්න අපි දක්ෂ වෙන්නවා. තේරෙනවද? දැන් අතනින් අපිට ලැබෙන්නා වූ කමඨහන් මගේ හැරිලා ගියා. සෙරෙප්පු දැන් දානවනේ. ඒතකොට සෙරෙප්පු දැමීම තුල අපි සෙරෙප්පු දැමීම තුලින් මතු කරගන්නා වූ කමඨහන් මතු කරගන්න දක්ෂ වෙන්නවා. ඒතකොට සෙරෙප්පු දැමීම තුලින් මතු කරගන්නා වූ කමඨහන් මොකද්ද? සෙරෙප්පු දැමීම තුල සකස් වෙන්නා වූ ඒ පහසුව. තේරෙනවද? එහෙම නැත්නම් ඒ සැපය, ඒ සැප වේදනාව නිරේතුරම අනිත්‍ය වූ සංස්කාරයක කියලා අපි දකිනවා. ඒ සංස්කාරයෙන් බැඳෙන්නේ නැහැ අපි. තේරෙනවද? දැන් කටුවක් ඇනින්නේ නැහැ, දැන් ගල් තැලුමක් වෙන්නේ නැහැ, දැන් කකුලේ දියපට්ටාවක් එන්නේ නැහැ කියන තැන අපි ආස්වාදයට යට කරන්නේ මේ ලබන්නා වූ සැපයත්, මේ ලබන්නා වූ පහසුවත්, මේ ලබන්නා වූ සැප වේදනාවත් අනිත්‍යයි කියලා දකින තැන මහත්යවන්න සෙරෙප්පු දැමීම නිසා එතනිනුත් අපි සතර සතිපට්ඨානෙ මතු කරගත්ත වෙනවා. තේරෙනවද? එතකොට මේ ධර්මතාවයේ පැවිදි පුද්ගලයෙකුට නෙමේ ඕනෑම ගිහි පුද්ගලයෙකුට සෙරෙප්පුව තුලිනුත් ධර්මයේ මතු කරගැනීමේ ශක්තිය ඇති කරගන්න පුළුවන්. තේරෙනවද? මොකද වර්තමාන සමාජයේ මේ මතුවලා තියෙන මෝස්තර කලාව නිසා එක එක මිල ගණන් වලට, එක එක හැඩයන්ට, එක එක මෝස්තරයන්ට අප්‍රමාණ වටිනාකම් වලට වැඩි ගමන්ට පාවහන් පළඳින ස්වභාවයක් සමාජයේ තියෙන. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ සමාජයත් එක්ක ගනුදෙනු කිරීමේදී අපිට එවැනි තැනකට යන්න සිද්ධ වෙනවා නම්, නමුත් ඒ තැන තුලිනුත් අපි පළඳින්නා වූ පහන් පාවහන් වල කොච්චර වටිනාකමක් ඇති එකක් වුණත්, කොච්චර ලස්සන මෝස්තරයක් වුණත් ඒ තුලින් ධර්මයක් මතු කරගන්න අපි දක්ෂ වෙන්න. ඒ ධර්මයක් මතු කරගන්නේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අපි පළඳින්නා වූ පාවහන් කෙරෙහි සහ ඒ පාවහන් තුලින් ලැබෙන්නා වූ සැප වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන කරගන්නවා.
තුෂ්ණාව හීන කරගන්න. එතකොට මේ තුෂ්ණාව අපි හීන කරගන්නේ කොහොමද? පාවහන් පළඳමින් සෙරෙප්පු දෙක පළඳමින් අපි හිතන්න දක්ෂ වෙන්න ඕනේ මම සංසාරයේ සක්විති රජ වෙලා හිටපු වෙලාවේ මම රණින් කළා වූ පාවහන් දාගෙන හිටියායි කියන කාරණය. තේරුණාද? මම ස්ත්‍රී රත්නය වෙලා ඉපදුන වෙලාවේ මම මැණික් ගල් ඔබ්බවා වූ පහවන් පැලඳගෙන හිටියායි කියන කාරණය. මම සක්‍රියා වෙලා හිටපු වෙලාවේ මම දියමන්තියෙන් හැදුනා වූ පාවහන් පැලඳගෙන හිටියායි කියන. නමුත් මේ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද වෙනස් වෙලා ගියා. එන රණින් හැදුවා වූ දියමන්තියෙන් හැදුවා වූ රිදියෙන් මැණිකෙන් හැදුනා වූ පාවහන් අනිත්‍ය වී ගියා නම් ඒ සැපයන් අනිත්‍ය වී ගියා නම් ඒ සැප වේදනාවන් අනිත්‍ය වී ගියා නම් මේ මොහොතේ ඔය පාවහන් යොලතුලින් ලැබෙන්නා වූ සැපේ නිත්‍ය වේද අනිත්‍ය වේද අන්න අනිත්‍යයි කියලා දකින්න. සබත්තු දාගෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. සෙරෙප්පු දාගෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. එතකොට සෙරෙප්පුව තුලිනුත් අපි ධර්මය මතු කරගත්ත වෙනවා. තේන්න. ඒ වගේමයි අපි සංසාරයේ තිරිසන් ආත්මවල ඉපදිලා කොච්චරනම් අර අපේ කුරවලට ලාඩම් ගහගෙන ජීවත් වෙන්නේ නැද්ද? එදා අපේ සපත්තුව උනේ මොකද්ද? අර කම්මලකට ගිහිලා ගහන ලාඩම නේද? ඒ ලාඩම් ගහගෙන සෙරෙප්පු සපත්තු හැටියට එදා තිරිසන් ආත්මභාවවල වල හරක් අස්ස ආත්මභාවවල ඉපදිලා අපි කොච්චරනම් ඒ ලාඩම් ගැහිම නිසා අප්‍රමාණ දුකටපත් වෙන්නේ නැද්ද? තේන්න. ඒතොර යම් දවසක අපි තිරිසන් සතෙක් වෙලා හරකෙක් වෙලා අස්සෙක් වෙලා අපිව කම්මලකට කකුල් හතර බැඳලා අර යකඩ ඇනවලින් ලාඩම් ගහන්න අපිට සිද්ධ වුණේ ලාඩම් ගහගන්න සිද්ධ වුණේ කුමක් නිසාද? අතීත සංසාරයේ සක්විති රජ වෙලා සක්‍රියා වෙලා රජවරු සිටවරු වෙලා අර සෙරෙප්පු සබත්තු වලට තෘෂ්ණාවෙන් බැඳුණ නිසාමයි. තේරුණා? ඒ සෙරෙප්පු සබත්තු රණින් රිදියෙන් මැණිකෙන් දියමන්තියෙන් හැදුනා වූ සෙරෙප්පු සබත්තු වලට ඒ වා කෙරෙහි තෘෂ්ණාවෙන් ඒ වා නිසා ඇති කරගත්තා වූ අකුසල් නිසාමයි ආයිමත් දවසක අපිට හරකෙක් වෙලා අස්සෙක් වෙලා අර කම්මලක කකුල් හතර බැඳගෙන යකඩ ඇනවලින් ලාඩම් ගහගන්න සිද්ධ වුණේ බල සංස්කාරය නේද? එක සංස්කාරයක් තුලින් සැප වේදනාවක් අත් කරලා දෙද්දී ඒ සැප වේදනාව තුලින් රැස් කර ගන්නා වූ අකුසල් නිසා ආයිමත් භවයේ අපි සබත්තු වෙනුවට ලාඩම් ගන්න තැනට පත් වෙනවා. තේරෙනවද? එනිසා මේ මොහොතේ ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ පැලඳගෙන ඉන්න සබත්තු දෙක නිසා සෙරෙප්පු දෙක නිසා ඔබ තෘෂ්ණාව ඇති කර ගන්නවා නම් ඒ වෙනුවෙන් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති කර ගන්නවා නම් ඒ වෙනුවෙන් ලෝභ ද්වේෂ මෝහයන් ඇති කර ගන්නවා නම් ඒ සෙරෙප්පු දෙකේ සබත්තු දෙක නිසා රැස්වෙන්නා වූ අකුසල් සංස්කාර හේතුවෙන් ඔබට අනාගත ලෝකයේ නැවත හරකෙක් වෙලා අස්සෙක් වෙලා නැවත ලාඩම් ගන්න සිද්ධ කර ගන්නවායි කියන සංස්කාරය. තේන්නා? ඒ නිසා සෙරෙප්පුව තුලිනුත් අපිට මෙච්චර ලස්සන ධර්මයක් මතු කර ගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා සෙරෙප්පු දැම්මාද නොදැම්මාද කියන කාරණයට නෙමෙයි අපි හිත යොමු කරන්න ඕනේ. තේරෙනවද? සෙරෙප්පු දැමීම තුලත් සෙරෙප්පු නොදැනීම තුලත් රැස් කර ගන්නා වූ තෘෂ්ණාව හීන කර ගැනීමයි මුල් වෙන්නේ. තේරෙනවද? තෘෂ්ණාවෙන් තොරව සෙරෙප්පු නොදැම්මාත් ප්‍රශ්නයක් නැහැ. තෘෂ්ණාව හටගන්නේ නැත්නම් සෙරෙප්පු දැම්මායි කියන කාරණේ ප්‍රශ්නෙකුත් ප්‍රශ්න තියෙන සෙරෙප්පුව තුල නෙමෙයි. සෙරෙප්පුව නිසා අපි ඇති කර ගන්නා වූ කැලස් ධර්මය තුල. තේරෙනවද? ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ දාන සෙරෙප්පු දෙක පළඳින සෙරෙප්පු දෙක තුලිනුත් ගිහි පැවිදි අපි හැමෝම මේ විදිහට සතර සටිපට්ඨානය මතු කර ගන්න. තේරෙනවද? මොකද සෙරෙප්පුව කියන කාරණය ගැන හිතද්දිම කායනුපස්සනාව තුල වැඩිලා. මොකද අපේ කයේ අලංකාරය, කයේ ආරක්ෂාව, කයේ පහසු උදෙසායි අපි මේක පළඳින්නේ. තේරෙනවද? ඒතකොට මේ සෙරෙප්පුව නිසා සකස් වෙන්නා වූ සෑම සැප වේදනාවකදීම අනිවාර්යයෙන්ම අපි තුල වේදනානුපස්සනාව වැඩිලා. තේන්න? ඒ වගේ සෙරෙප්පු දෙක නිසා සකස් වෙන්නා වූ සෑම සැප සිතුවිල්ලක් තුළම නිරේතුරුවම චිත්තානුපස්සනාව අපි තුළ වැඩිලා. එතකොට මේ සෑම ධර්මතාවයක්ම වැඩුණේ කුමක් නිසාද? ධම්මානුපස්සනාව හේතුවෙන්මයි. තේන්න? එතකොට එහෙමනම් නිරේතුරුව සෙරෙප්පු දෙක කියන කාරණේ තුලිනුත් අපිට සතර සටිපට්ඨාන ධර්මයන් මතු කර ගැනීම හැකියාව තියෙනවා. තේන්න? ඒ නිසා අපි එල්ලිලා ඉන්න ඕනේ සෙරෙප්පු දෙක තුල නෙමේ, සෙරෙප්පු දැම්මාද නොදැම්මාද කියන කාරණේ නෙමේ. ඒ දෙකත් හිතක්මයි. ඒ හිතයි ඉතින් පංච උපාදානස්කන්ධයටයි. එහෙනම් සෙරෙප්පු දැම්මාද නොදැම්මාද කියන කාරණේ පැත්තකින් තියලා ඒ නිසා සකස් වෙන්නා වූ තෘෂ්ණාව අපි හීන කර ගැනීමේ මාර්ගය වන අරෂ්ඨාංගික මාර්ගය අපි දක්ෂණම් සෙරෙප්පු දෙක තුලින් මතු කරගන්න අපිට කවදාක්වත් නැවත ලාඩම් නොගහන සෙරෙප්පු නොදමන භව නිරෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. කටුක අරමුණක් වේවා, සැප අරමුණක් වේවා, ඒ
ඒ මනුස්සයා ඉගෙන සමහර වෙලාවට කටු කරමු නිසා සමහර යමෙක් ගැටිලා ඒ හේතුව කෙලෙසට ගන්නවා. යමෙක් කටු කරමු නිසා ඒකට ඇලිලා කෙලෙසට ගන්නවා. නමුත් මේ මාර්ගය තුළ ඒ දක්ෂයා අර සතිය සිහිය තුළින් ඒ ලැබෙන දේ කටුක දෙයක් වේවා හොඳ සැප සාගත දෙයක් වේවා ඒ හැම දෙයක්ම කමනහනක් කරගෙන මේ මාර්ගය සක්මුත් කර ගැනීම වගේ දේවල් තියෙනවා. अतीते सक्ति रजविच विलावे हेदुआउ सबत्तु दम्मे महत्व हेतु අතීතේ අපි තිරිසං ආත්මවල ඉපදුන වෙලාවේ අපේ සබත්තුව හැටියට කම්මලට ගිහිල්ලා ලාඩම් ගහගත්තේ හේතුවක් නිසාමයි අපි නිරයට වැටුන වෙලාවේ අපේ දෙපතුල් ගින්නෙන් පිච්චි පිච්චි මුළු දෙපතුලම මහත්ය එකම මේ දියපට්ටාවක් බවට පත් උනේ හේතුඵල ධර්මයන් නිසාමයි තේන්න ඒ හේතුඵල ධර්මයනේ මෙතන මතු කරගන්නවා නමුත් පැවිදි සමාධියේ මහත්ය බුදුරජාණන් වහන්සේ කවදාකවත් සිරිපු පරිහරණය කළේ නැහැ ඒතර බුදුරජාණන් වහන්සේ සිරිපු පරිහරණය කළේ අකුසල නොකලේ අකුසල විභාගයක් නිසා නෙමෙයි ඒක අපේ ප්‍රතිපදාව තේන්න ඒක අපේ ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළ ප්‍රතිපදාව ධර්ම මාර්ගයට ප්‍රාතිමෝක්ෂ සීලයට නෙමෙයි ධර්ම මාර්ගයට අදාළ ප්‍රතිපදාව තේන්න එතකොට එතන අකුසලයක් නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි ඒක නේද නමුත් මේ මොහොතේ ගෞරවනීය සාමින්වහන්සේ නමක් සිරිපු පාවිච්චි නොකරනවා කියන්නේ ඒක අකුසල විපාකයක් නෙමෙයි ඒක තේරුම් ගන්න තේන්න ඒ මාර්ගය ධර්ම මාර්ගය තුළ උන්වහන්සේ තෝරාගෙන තියෙන පැත්තයි එතනදී ඒතර ඒවා කිසිම කෙනෙකුට විවේචනය කරන්න වැරදි කියන්න අපිට පුළුවන් කම ඒක බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් මේ උතුම් සංඝයාට අදාළ උතුම් චර්යාවක් තේන්න නමුත් වර්තමානයේ මහත්වෝ බුදුරයන් වහන්සේ පිරිනිවන් පාලා වුරුදු 2600ක් ගිය තැනදී විකෘති වූ සමාජයක් තමයි මතුවලා තියෙන්නේ එවැනි තැනකදී සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුට නිරාවරණය වූ දෙපා වලින් වඩිනවායි කියන කාරණේ බරපතල අනුතුරුදායක තැනකයි තියෙන්නේ නේද නමුත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි ජීවිතය අතහරිනවායි කියන තැන එවැනි බලාපොරොත්තුවක් තියෙන්න බෑ නේද නමුත් ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් වෙලා නැත්තම් ඒ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් නොවැළුනායි කියන තැනදී අපිට වැඩිපුර ජීවත් වෙන පැයත් වාසියක් බවට පත් වෙනවා තේරෙනවද එතන ඉන්ද්‍රිය ධර්මයන් වෙලා නැත්තම් වැඩිපුර ජීවත් වෙන්න ලැබෙන පැයත් අපිට වාසියක් බවට පත් වෙනවා ඇයි වාසියක් වෙන්නේ ඒ පැය අපිට ශක්තිමත් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න ලැබෙන නිසා එතකොට අපේ හඳුන්නේ යමෙක් ඊ ආකාරයෙන් සිරිපු නොදෙනීම තුල ඒ නිසා මේ ස්වාමින් වහන්සේ ලබන ප්‍රතිචාර නිසා යම් ආකාරයෙන් ඒ අත්හැරීම තුලත් කෙලෙස ඇති වෙන්න පුළුවන් නේද මෙහෙමයි මාත්‍යෝ දැන් අපි ඒවා අත්හැරීම කියන කාරණේ අපි යමක් අත්හැරනවා නම් යමක් අල්ල ගන්නවා නම් ඒ තුලින් ඒක අත්හැරීමක් බවට පත් වෙන්නේ නැහැ තේනවා දැන් අපි සෙරෙප්පු අත්හරිනවා අතහැරලා අපි මේ සෙරෙප්පු දෙකින් තොරව ගමන් කරනවා පාරේ වඩිනවා නමුත් ඒවා තුලින් ගිහි පින්වතුන්ලා ඒවා දැකලා ඒවා නිසා අපිව ප්‍රසාදයට පත් වෙන්න පුළුවන් වර්ණා කරන්න පුළුවන් එවැනි දේවල් ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ තේරෙනවද එවැනි දේවල් වලින් අපිට ආරක්ෂා වෙන්න බැරි නම් සෙරෙප්පු දාන එක තමයි වඩාත්ම හොඳ සෙරෙප්පු දාන එකයි වඩාත්ම හොඳ තේරෙනවද ඒ සෙරෙප්පු නොදා අර එන්නා වූ ප්‍රතිචාර වලට අපිට මුහුණ දෙන්න ශක්තියක් නැත්නම් සෙරෙප්පු දැම්මට වඩා බලවත් වූ විනාශයක් අපි සිදු කර ගන්න තේරෙනවද එනිසා ඒක ඒකයි බුදුරයන් වහන්සේ දූතාංග ගැන කියනකොට බුදුරයන් වහන්සේ දූතාංග සීලයක් ගැන කියනවානේ ඒ දූතාංග සීලය ගැන කියනකොට බුදුරයන් වහන්සේ මුගක් වෙලාවට මේ අපිට දක්වන්නේ යමෙක් අපි රකින දූතාංගේ හඳුනාගත්ත තැනදී දූතාංගේ අතහරින්න කියනවා තේරෙනවද ඒ කියන්නේ නැත්තම් කෙලෙස් ඇති වෙනවා තේරෙනවද දූතාංග රකින්න ගියාම ප්‍රබල දෙයක් මම දැකලා තියෙනවා මම මේ අපේ ගෞරවනීය සාමිනාසලා දූතාංග සීලය ආරක්ෂා කරන අවස්ථාවන්වලදී මහත් බරපතල විදියට කෙලෙස් වලට යට වෙනවා මම මහත්යාගෙන් යහපත ලකුණු බලාපොරොත්තු වෙනවා මහත්යාගෙන් හොඳක් බලාපොරොත්තු වෙනවා මහත්යා කියන්නේ පංච උපාදානස්කන්ධ මායය එච්චරයි ඈ ඉතින් අපි පංච උපාදානස්කන්ධ මායයගෙන් ලකුණු බලාපොරොත්තු වෙලා මහත්ය බුදුරයන් වහන්සේගෙන් ලකුණු ගන්න පැත්තට එන්න පුළුවන් ඒක නෙමෙයි තේන්නේ
එතකොට අපි හඳුනන්නේ මේ දැනුම සම්බන්ධයෙන් අපි හිතුවොත් යමෙක් මේ ධර්මය කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා නැත්නම් හොඳින් හදාරලා ඒක ඒක රාශි කරලා එක්ක ලියලා තියෙනවා නැත්නම් එහෙම ධර්මයේ ලෝකයට දේශනා කරනවා. ඒ අතරම අර තව කෙනෙක් අර ඒ ලියාතපු ධර්මය හෝ ඒ දේශනා ශ්‍රවණය කරලා ඒ දැනුම උපයෝග කරගෙන ඒ දැනුමත් අනිත්‍යයි කියලා මේ අරගෙන සසරින් එතර වෙනවා අපි හඳුන්නේ. මේ දෙපැත්තම මේ ධර්මයේ පැවැත්ම හා සම්බන්ධ වෙන ඉද අපි හඳුන්නේ. මෙහෙමයි මාතෘ එතෙන්දී මේ වගේ කාරණයක් තමයි කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ දැනුම කියන කාරණය මේ මාර්ගය වැඩිමේදී අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. දැනුමෙන් තොරව මාර්ගය මතු කරගන්න බෑ. තේරෙනවද? දැන් මගේ භික්ෂු ජීවිතයේ මම දැනුම මතු කරගත්තේ පතකොත තුලින් නෙමෙයි. පැවිදි වෙන්න පෙර මම සද්ධර්ම ශ්‍රවණය තුලින්මයි දැනුම මතු කරගත්තේ. තේරෙනවද? ගුවන් විදුලිය හරහා, රූපවාහිනිය හරහා, ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන ස්ථාන හරහා, තේරෙනවද? මම සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි දැනුම මතු කරගත්තේ.
ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් මතු කරගත්තා වූ දැනුම මට ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරගන්න හොඳටම ප්‍රමාණවත්. නමුත් මම සද්ධර්ම ශ්‍රවණයෙන් සතර සරිපත්තාණයට පංච උපාදානස්කන්ධයට අදාළ ධර්මයෙන් මතු කරගත්තේ නැහැ. එවැනි ධර්මයක් මට ඇහුනේ නැහැ. නමුත් මට ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරගන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කළා වූ ධර්ම දේශනා තුලින් මට හැකියාව ලැබුණා. මම එතනින් තමයි ධර්මයේ මතු කරගත්තේ. ඒතකොට මම දැනුම තුලින් තමයි ධර්මයේ මතු කරගත්තේ. තේරෙනවද? එතකොට අනිවාර්යයෙන්ම දැනුම කියන කාරණේ මාත්‍ර මාර්ගය තුන අත්‍යවශ්‍ය සාධකයක්. තේරෙනවද? නමුත් දැනුමයි අවබෝධයයි කියන්නේ ආසයි පොළොයි වගේ දෙයක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ එතනින් දැනුම අවබෝධය කියන කාරණේ බුදුරජාන් වහන්සේ උපමාවකින් කියනවා ලිඳක් තියෙනවා. ලිඳේ පිරිසිදු ජලයේ පිරිලා නිල් පාට වතුර පිරලා තියෙනවා. මනුස්සෙක් දිය පිපාසයෙන් මේ ලිඳ ළඟට එනවා. නමුත් ඇවිල්ලා එයාට පේනවා ලිඳේ ලස්සන වතුර ටික තියෙනවා. නමුත් මාත්‍ර එයාට වතුර ටික ඇදගෙන බාල්දිය නැහැ. වැඩක් තියෙනවද? වතුර තිබ්බද වැඩක් තියෙනවද? පිපාසෙත් තියෙනවා වතුරක් තියෙනවා. නමුත් ඇදගෙන වතුර ටික බීලා පිපාසයෙන් නිවා ගන්න පුළුවන්කම ඒක දැනුම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතන අවබෝධය කියලා කියන්නේ මාත්‍යෝ පිපාසයෙන් මිනිස්සෙක් ලිඳක් ළඟට එනවා. ලිඳේ වතුර ටික ලස්සන නිල් පාටක තියෙනවා. ලිඳ ළඟ බාල්දියකුත් තියෙනවා. එයා බාල්දියෙන් වතුර ටික ඇදලා දිය පිපාසෙ සම්පිත. ඒක අවබෝධය කියලා කියනවා. තේරෙනවද? එතකොට මේ දැනුමයි අවබෝධයයි අංශය කුණට වගේ දෙකක්. තේරෙනවද? අතන ආරය දිය පිපාසයෙන් ඉන්නවා දැන් මේ වතුර තියෙද්දි මෙයා මෙතන දිය පිපාසෙ සම්සිඳවගෙන එයා අවබෝධය කරන් ගමන් කරනවා. ඒ නිසා දැනුම අත්‍යවශ්‍ය සාධකයක්. දැනුමෙන් තොරව කවදාකවත් මහත්ය අපිට මාර්ගයක් මතු කරගන්න බැහැ. එහෙමනම් භික්ෂුවක් හැටියට මම දැනුම මතු කරගත්තේ මහත්යෝ දැනුම උපාදානය කරගත්තේ ස්වාමීන් වහන්සේලාගෙන්මයි. තේරෙනවද? නමුත් මම දන්නවා උන්වහන්සේලා අධිගමයන් කරා ගියේ කියලා. මම දන්නේ උන්වහන්සේලාගෙම ප්‍රකාශ නිසා. තේරෙනවද? ඒ මම බණ අහපු ස්වාමීන් වහන්සේලා මම හොඳ ආකාරව දන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාම හොඳින් දැනගෙන හිටියා උන්වහන්සේලා අධිගමයන් කරා ගියේ නැහැ කියන කාරණේ. නමුත් උන්වහන්සේලා දැනුම තුල ශක්තිමත් හිටියා. තේරෙනවද? උන්වහන්සේලාගේ ශක්තිමත් දැනුම තුලින් මාත්‍යෝ මම දක්ෂ වුණා. උන්වහන්සේලාට වඩා ඉස්සරහට එක පියවරක් හරි තමයි. තේරෙනවද? එහෙනම් දැනුම අත්‍යවශ්‍ය සාධකයක් මේ මාර්ගය තුල. තේරෙනවද? නමුත් දැනුම උපාදානය කරගන්න දැනුම මගේ කරගන්න දැනුම මගේ ජීවිතේ පුරව ගන්න මං කවදාකවත් උත්සාහ කරන්නේ නැහැ. තේරෙනවද? ගත්ත දේ ගත්තා අතහැරිය දේ අතහැර ගන්න. ගත්ත දේ ගත්තේ මේ අනිත්‍ය වූ සංස්කාරය කියලා දකිමින් මා. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළා වූ සෑම බණපදයක්ම අනිත්‍යයි කියන තැනින්දද නම් මම මේ ධර්මය ගත්තේ. තේරෙනවද? ඒ නිසා දැනුම අත්‍යවශ්‍ය සාධකයක්. දැනුම උපාදානය කරගත්ත දැනුම මගේ කරගත්ත දැනුම ජීවිතය කරගත්ත ගෞරවනීය අතීතයේ හිටියා වූ ධර්ම කථික ස්වාමින් වහන්සේලා තුලිනුයි මම ධර්මයේ ජීවිතයට එකතු කරගත්තේ. නමුත් ප්‍රශ්නේ තිබ්බේ වෙනස තිබ්බේ උන්වහන්සේලා ධර්මයේ උපාදානය කරගෙන ජීවත් වුණා උන්වහන්සේලාගෙන් ධර්මයෙන් ගත්ත මම ධර්මයේ උපාදානය තුන නෙමෙයි ජීවිතේට එකතු කරගත්තා. අනිත්‍යභාවයේ දකින්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මාත්‍ර මේ ධර්ම මාර්ගයේ සකස් වෙනා තියෙන්නේ එක වික්‍රමයේ ක්‍රමයකට. කට්ටියක් මේ ධර්මයේ උපාදානය කරගන්නවා. ධර්මයේ කෙරේ තෘෂ්ණාවෙන් බැඳෙනවා. බැඳිලා භවයේ සකස් කරගන්නවා. තව කට්ටියක් උන්වහන්සේලා උපාදානය කළා වූ ධර්මයේ උපාදානය ජීවිතේට එකතු කරගෙන භවෙන් නිරෝධ වෙන අය. තේරෙනවද? ඕක තමයි මේ තත්තු මාරු ක්‍රමය. තේරෙනවද? පිරිසක් ඔසවලා තියෙනවා, තව පිරිසක් ගැලවිලා යනවා. ඒගොල්ලෝ ඔසවලා තියලා ඒගොල්ලෝ නැවත භවයට යනවා. මේක භවයෙන් භවයේ භවයෙන් ගවයේ තත්තු මාරු ක්‍රමයට මාත්‍ය ලෝකයේ තුන හැමදාම මේක සිද්ධ වෙනවා. තේරෙනවද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ධර්ම දේශනා කරන ධර්ම කථිකයන්න් වහන්සේලා නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ ධර්මය කෙරෙහි දැනුම අපි තුල තියෙනවා වගේම ඒ දැනුමෙන් අපි ලෝකයාම අධිගමලාභීන් බවට පත් කරනවා වගේම සංසාරේ අපිත් මේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන මේ ධර්මයේ කියන සංස්කාරයත් අනිත්‍යයි කියන අවබෝධය ලබා ගන්නවා කියන තැනට එන්න. තේරුණාද? මොකද සංසාරේ අපි හැම කෙනෙක්ම මහත්යෝ ලක්ෂ ගණන් මැදි කරගෙන දායකින් මැදි කරගෙන උපාසක උපාසිකාවන් මැදි කරගෙන අපි මේ එරදියෙන් බල කියලා ඇති සංසාරේ එරදිය. තේරුණාද? එරදියෙන් බණ කියලා ඇති සමාධිය වඩලා ඒ සමාධිය ප්‍රයෝගී කරගෙන එරදියෙන් අපි බණ කියන්නේ මිනිස්සෙට. තේරෙනවද? දිව්‍ය තලවල ඉපදිනා අපි අප්‍රමාණ අනිකුත් දෙවියන්ට ධර්මයේ කියන ඇති. නමුත් මාත්‍රේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා. ඒ ලබාගත් සෑම දැනුමක්ම අනිත්‍යභාවයට පත් වුණා. ඒ දැනුම තුලින් අපි අවසානයේ ලබාගත්තේ මාත්‍යෝ ධර්මයේ කෙරෙහි සක්කාය දිට්ඨිය පමණක්මයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සක්කාය දිට්ඨිය
එනම් ධර්මයේ නාමයෙන් අපි ධර්මයේ තුලින් හැමදාම රැස් කරලා තියෙන ධර්මයක්මයි තේරෙනවා ඒ නිසා අපි දක්ෂ වෙන්න ලෝකයාට බණ කියන්න ඉස්සෙල්ලා ඒ බණ අපි අහන්න දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකයි ලෝකයාට බණ කියන්න ඉස්සෙල්ලා අපි ඒ බණ අහල නැහැ ඒ නිසා ලෝකයාට බණ කියන්න ඉස්සෙල්ලා අපි ඒ බණ අහලා අපි තුලින් අපි ඒ බහලා අපි ඒ බණ දරාගෙන නුවණින් මෙනෙහි කර නොකිරීමේ කාරණේ නිසා අපි සංසාරේ තාමත් ලෝකයාට බණ කියමින් යනවා නමුත් ලෝකයා අධිගමයන් සකස් කරගෙන ඉතර වෙලා යනවා නමුත් අපි තාමත් බණ කියමින් තාමත් තව තව සංස්කාර රැස් කරමින් තව තවත් අනාගත පංච උපාදාන ස්කන්ධේ ලෝකයේ ගොඩනගමින් ජීවත් වෙනවා